ආයුබෝවන් සාදරයෙන් පිළිගන්න ඇසලන YouTube channel එකට අද අපි කතා කරමු ටුවරින් බයික් එකක් සහ සුපර් මොටෝ බයික් එකක් අතර මැදි වුණ Aprilia 250 750 ගැන සම්පූර්ණයෙන්. බයිකේ ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නොත් එහෙමත් නැත්නම් හැඳින්වීමක් කරොත් මුල්ම අවතාවට මේ බයිකේ හඳුන්වලා දෙන්නේ Aprilia SMB 750 කියලා EICMA මෝටර් ෂෝ එකේදී ඉටලි වලදී කන්සෙප්ට් එකක් විදියට. ඊට පස්සේ මේක ප්‍රොඩක්ෂන් එකක් වෙන්නේ 2008 දී. 2008 ඉඳලා 2015 වෙනකම් මේ Aprilia 750 බයික් එක නිෂ්පාදනය වෙනවා. ඊට පස්සේ Aprilia 900 සහ Aprilia 1200 කියලා බයික්ස් දෙකකුත් නිෂ්පාදනය වෙනවා. මේ බයික් දෙක තාමත් ප්‍රොඩක්ෂන් එකේ තියෙනවා. නමුත් මේ බයික් එක 2015 දී නිෂ්පාදනය නවත්තනවා. ඒ වගේම මේ V2in එන්ජින් එක පදනම් කරගෙන Aprilia Shiva 750 කියලා නේකඩ් බයික් එකක් සහ Shiva 900 කියලා නේකඩ් බයික් එකකුත් Aprilia හඳුන්වලා දෙනවා මේ බයික් එකට සමගාමීව මේකේ නේකඩ් බයික් එකක් විදිහට. එයා මේ බයික් එකේ අර බොඩි ඩිසයින් එක ඒ වගේම සීට් හයිට් ඔක්කොමත් එක්ක මේක ටුවරින් බයික් එකක් කියලා කොටසක් හඳුන්වනවා. තවත් කොටසක් මේක සුපර් මොටෝ බයික් එකක් කියලා හඳුන්වනවා. ඒ විදිහට තමයි මේ බයික් එක පොඩි හැඳින්වීමක් කරොත් කරන්න තියෙන්නේ. අපි මේ බයික් එකේ එන්ජින් එක ගැන කතා කරමු. බයික් එකේ හાર્ට් එක පැත්තට આવොත් මේ එන්ජින් එක පැත්තට આવොත් මේක V2in එන්ජින් එකක්. ගොඩක් ඉටලියන් මැනුෆැක්චරර්ස්ලා V-type එන්ජින් වලට කැමැත්තක් දක්වනවා. ඒක ඒගොල්ලොන්ගේ අයිකොනික් ඩිසයින් එකක්. අපි ගත්තොත් මෙයාගේ V2in එන්ජින් එක 749cc DOHC 8 valve එන්ජින් එකක්. එක සිලින්ඩරයකට valve 4 ගන්න තියෙනවා. එහෙමම ගත්තොත් මෙයාගේ power output එක horse power 92.5ක් වෙනවා stock එන්ජින් එක stock standard වලින්. ඒ වගේම මෙයාගේ 900 එක හෝස් පවර් 95කුත් මෙයාගේ 1200 එක හෝස් පවර් 130කුත් විදිහට ප්‍රොඩියුස් කරනවා. එම්ම මෙයාගේ টপ ස්පීඩ් එක ස්ටෑන්ඩඩ් කිසිම වෙනස් කිරීමක් කරන්න නැතුව බයික් එකේ මොඩිෆිකේෂන් එකක් කරන්නේ නැතුව පැඩි කිලෝමීටර් 220 230 ඉක්මවනවා. එම්ම ගත්තොත් මෙයාටත් අපිට බලා ගන්න පුළුවන් කූලින් සිස්ටම් එක ලික්විඩ් කූල් රේඩියේටර් එකක් බලා ගන්න පුළුවන් එන්ජින් එක කූල් කරගන්න රේඩියේටර් එක හරහා එන්ජින් එක කූල් කරගන්නවා. මෙහෙමම මෙයාගේ එන්ජින් එක එක ගත්තොත් මෙයා එක කෙලින්ම තරගයට මේ බයික් එක නිෂ්පාදනය කරපු කාල සීමාව හිටියේ ඒ කියන්නේ 2008 කාල සීමාව හිටියේ Hypermotard 796. Hypermotard 796 එකත් මේහා සමාන එන්ජින් එකකින් සමාන විතරක් මීට වඩා පවර් එක අඩුයි. ඒ වගේම ඒ එන්ජින් එක ඔයිල් කූල් එන්ජින් එකක්. ඒ නිසා මේකට වඩා සාපේක්ෂව එන්ජින් එක හීට් වෙනවා වැඩි. ඒ අතින් දොස දුරෝ ඉදිරියෙන් ඉන්නා මේ එන්ජින් එකේ රස්නය පාලනය කර ගැනීම වගේම හොඳ පවර් අවුට්පුට් එකක් ලබා දීමට මීළඟට අපි මේකේ කතා කරමු ෆුවල් සප්ලයි එක කොහොමද වෙන්නේ ඒ වගේම මේකේ ගියර්ස් කොහොමද සහ ඒ දේවල් ගැන ඊළඟට කතා කරමු. බයික් එකේ ගියර්ස් වලට આવොත් මේක 6 ස්පීඩ් ගිය බොක්ස් එකක් බලා ගන්න පුළුවන් වේග හයක ගිය පද්ධතියක් ස්ටෑන්ඩඩ් ස්පෝර්ට් බයික් එකක සහ ස්ටෑන්ඩඩ් ගොඩක් බයික්ස් වල බලා ගන්න පුළුවන් 1 down 5 up pattern එක තමයි මේකෙත් බලා ගන්න හම්බ වෙන්නේ. මෙහෙම අපි බයික් එකේ ඉලෙක්ට්‍රොනික පැකේජ් එකට එමු මොන වගේද මේකේ ඉලෙක්ට්‍රොනික්ස් වලින් මේ බයික් එකට හම්බ වෙන උපකාරය කියලා බලන්න. බයික් එකේ ඉලෙක්ට්‍රොනික පැකේජ් එක පැත්තට આવොත් අපිට බලා ගන්න පුළුවන් මේකේ රයිඩින් මෝඩ්ස් තුනක් ස්ටෑන්ඩඩ් මේකේ රයිඩින් මෝඩ්ස් තුනක් වෙනවා. ඒ රයිඩින් මෝඩ්ස් තුන රේන් ටුවරින් සහ ස්පෝර්ට්ස් විදියට වෙන් කරන්න පුළුවන්. වැසි අවස්ථාවක පාවිච්චි කරන්න පුළුවන් අපිට රේන් මෝඩ් එක. ඒකදී පවර් එක ගොඩක් එන්ජින් එකේ තියෙන ෆුල් අර හෝස් පවර් 92කට සාපේක්ෂව අඩුයි. ඊට පස්සේ පාරක සාමාන්‍ය අපි ගමන් කරන නිතර ගමන් බිමක් යනවා නම් ටුවරින් මෝඩ් එක හොඳයි. හොඳ ෆුවල් ඉකොනොමි එකක් අරගන්න පුළුවන්. මේකේ EFI ටෙක්නොලොජි එක තියෙනවා. ඒකත් එක්ක හොඳ ෆුවල් ඉකොනොමි එකක් අර ටුවරින් මෝඩ් එකේදී අරගන්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍යයෙන් කිලෝමීටරේ ලීටරයකට කිලෝමීටර 20ක් 25ක් අතර ඇවරේජ් ගන්න පුළුවන් ටුවරින් මෝඩ් එකේදී. මෙහෙම අපිට තුන්වෙනි මෝඩ් එක බයික් එකේ ෆුල් පර්ෆෝමන්ස් හෝස් පවර් 92ම ප්‍රොඩියුස් කරන මෝඩ් එක විදිහට අපිට ගන්න පුළුවන් ස්පෝර්ට් මෝඩ් එක. ස්පෝර්ට් මෝඩ් එකේදී බයික් එකේ ෆුල් පර්ෆෝමන්ස් ලබා දෙනවා. මෙහෙමම අපිට මේකේ ABS බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ මොඩල් එකේ ABS බයික් එකකුත් නිෂ්පාදනය වුණා. නමුත් ABS මොඩල් එකේදී ABS ඕෆ් කරගන්න chance එකක්වත් ABS මෝඩ්ස් මාරු කරගන්න විදිහක්වත් නැහැ. ABS දිගටම on එකේ තමයි තියෙන්නේ.
මෙහෙම මීටරක පැත්තට ආවොත් අපිට බලා ගන්න පුළුවන් semi digital meter panel එකක් tachometer එක එහෙම නැත්නම් rpm එක බලා ගන්න පුළුවන් analog විදියට speed එක time එක ඒ වගේම coolant temperature එක සහ ඒ දේවල් ටික බලා ගන්න පුළුවන් meter එකේ මේ bike එකේ අපිට fuel gauge එක බලා ගන්න හම්බ වෙන්නේ නැහැ සාමාන්‍යයෙන් touring bike එකක් විදියට සලකන මේ bike එකට fuel gauge එකක් එන්නේ නැති කෙනා පොඩි අඩුපාඩුවක් නමුත් අර एवरेज फ्यूल कंसम्पशन अभी दमे पद दमे दिन एवरेज फ्यूल कंसम्पशन विधिट एक पेनम करना इलाट अपीट रिसर्व बैठन मेतन इंडिकेट करना अपीट दिखा पेट्रोल गाड़न खाली हर की धनवत करना यह अरुण हम मे लीटर दोलहा टैंक के मैं लीटर दोलहा पेट्रोल कैपासीटी इवर होने को अपीट एक बलागन विना इंडिकेट करना दिया मे बाइक के अतुलत है बाइक के डिजाइन के पत्र आव एप्रिलिया फैमिली की बाइक्स तुनम एक सामान है यार हरिट हाइपर मोटार्ड वगे आभाष हाइपर मोटार्ड 796 इवागे में 1100 बाइक्स देख सामान है इवागे इवागे में 821 हाइपर मोटार्ड बाइक के सामान है इवागे बाइक्स जनरेशन वाल्ट मे बाइक के मे बाइक तुनम एक यानी 750 900 सा 1200 की बाइक्स तुनम बहुत दूर बेलू बेल मेट सामान है प्रमाण पड़ी वेना कम टिका कह रहे हैं मेम का मे बाइक के चेसी एक अपने बलागन पुला ट्रेलिस चेसी एक ट्रेलिस चेसी एक तेक अपने दी लती ना मोनोशॉक के सामान्य मेदट भीटा ने नती वेन मे डिजाइन के योदागन दी ने पैतर वेन दवा मोनोशॉक के हरेट अरे बेनली टीएनटी सीरीज एक बेनली टीएनटी 300 600 वगे बाइक कलात मे वगे सस्पेंशन दवा बलागन हमने फिट पास मोनोशॉक के हम पैतिंग मेहम आप कथा करो मैं सीट टाइट टेक स्टैंडर्ड डेन ने अगल 37 रख भी दिया था कुछ बाइक का बाइक के वेट टेक किलो 180 हायक भी तरह ना स्टैंडर्ड अगेन स्टैंडर्ड एक्सो सिस्टम स्टैंडर्ड विधियट में बाइक के बारह किलो 180 हायक वे अभी कथा करमु बाइक के इसरा सस्पेंशन टायर साइज़ ब्रेक्स के इलाट मे वीडियो के बाइक के ब्रेक्स वाला तब स्टैंडर्ड विधि दिन बला कैलिपर्स डिस्क विन सकना स्टैंडर्ड 320 मिलीमीटर पेट्रोल डिस्क देख समगम एप्रिलिया फोर पिस्टन कैलिपर का तवा मे बाइक की उदाहरण से इसरा ब्रेक वाल्ट नॉन एबीएस एबीएस सेंसर मुकुद बलागन हम बोलने एबीएस मॉडल के मित्र सेंसर का बलागन पुलवा इवागे में आप यार कंपिटिटर्स लाइन ना मे आते कंपीट करना बाइक्स इन हाइपर मोटार 796 इवागे में हस्काना नुडा 900 इवागे बाइक्स आप कैलिपर्स बलागन हम बोलने ब्रेम्बो नमूत मेके स्टैंडर्ड इन एप्रिलिया फोर पिस्टन कैलिपर्स देगा कमाई एवं पिटीपास से मिलीमीटर देशीय विश्व पेटल डिस्क का के सिंगल पिस्टन कैलिपे का लबा दी लती नो एट के तमाम एक ब्रेक पैथ टाउ थी ने वगे में 43 मिलीमीटर अपसाइड डाउन है मतलब इन्वर्टेड फोक्स पर लगाने पुलवा में बाइक के सस्पेंशन इधर इधर पास है एवं मेक एडजस्ट कर गाने पुलवा कम है क्या होती ना मेक डैम्पिंग अपने टावर सी देता विनाश कर गाने पुलवा अभी इलांग कथा करो मेक टायर साइज के ना मेके इसरा बलागन पुलवा एक सी विश्व है टायर साइज से स्टैंडर्ड කියන්නේ මේක තව වෙනස් කරගන්න පුළුවන් තමයි කැමති නම් එතකොට පිටිපස්සේ බලා ගන්න පුළුවන් 180යි 55 ටයර් සයිස් එක ඒ වගේම රින් සයිස් එක වෙන්නේ අඟල් 17 බයික් එකේ බලා ගන්න පුළුවන් එක්සෝස් සිස්ටම් එක ප්‍රමාණයෙන් විශාල බයික් එකේ පිටිපස්සේ කොටසම ගිහිල්ලා තියෙන එක්සෝස් සිස්ටම් එකට ඉතාම විශාල විදිහට මේ එක්සෝස් සිස්ටම් එක නිර්මාණය කරලා තිනවා අපි මේකේ සවුන්ඩ් එක මොනවාගේද කියලා අරගෙන බලමු अद बाइक के विधि आरगण आवे सुपरमोटो कैटगरी सह टूअरिंग कैटगरी आर रेंदून एप्रिलिया दोस दूर 750 बाइक के रिव्यू बेगा मैं दोस दूर बाइक के ना संपूर्ण विस्तार कपे ब्लॉग के दालते ना सिंगल मगोल केवल बल अदास करगन पुला मैं वीडियो के मनोहर दिया मगर तेरूने फैदी सिंगल सदन कर लीन ඉතින් තවත් මේ වගේ බයික්ස් ඉස්සරහට රිවිව් අරගෙන එන්නම් අපිත් එක්ක දිගටම සෙට් වෙලා ඉන්න. ඒ වගේම මේ බයික් එක රිවිව් එකට අපිට දීපු විනිත් අයියවත්, ඒ වගේම අපේ R1 රිවිව් එකට බයික් එක දීලා අපිට සහයෝගයක් වුණු සඳුන් අයියා තමයි විනිත් අයියා අපිට කන්ටැක්ට් කරලා දුන්නේ.
ඒ අයලා දෙන්නටම තෑන්ක් කරනවා මේ බයික් එක රිවිව් එකට දුන්නට. ඉතින් next video එක නිකන් thank you very much, ride safe.